sentir no tinc d'aquí si tinc ha de la guindina පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළව සරුසාර කර පැලනන්වා කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍යද මිනිසාට ආහාරද ගෙන දේ. එලෙස මාමුවි නික්මෙන වචන මා වෙතම හිස්ව නොපැමින මාගේ අදහස් සපල කර නියමයන් සිකුරටම ඉටු කරයි. දේව වචනය මෙසේය. සරුබිමි වැටි පැලවූ බීජ මහත්සේ පල දරන්නේ ඔබ පොළව දෙස බලා එයට වැසි වස්වා එය සරුසාර කරනසේක අහස් ගඟදිය දහරි පිරි ඇත ඔබ පොළව මිසේ පිළියල කොට ධාන්‍ය සපයා දෙනසේක එහි හීවිටි බොහෝසේ දියෙන් පොඟවා පස් පිඩිලි සමතලා කරන සේක සරුබිමේ වැටි පැලවූ බීජ මහත්සේ පල දරන්නේ ඒ පිට බහුලව වැසි වස්වා පොළව බුරුල් කර එහි වගාවට ආසිරි දෙනසේක ඔබ වැසි වස්වා රට සරුසාර කරවනසේක ඔබ සැරිසරන තැන සාරප්පේ උතුරා යන්නේ සරුබිමේ වැටි පැලවූ බීජ මහත්සේ පල දරන්නේ පාලු කරේ තන බිම සරුසාරවනු ඇත කඳුහෙල් ප්‍රීතියෙන් උදම් අනනු ඇත තන බිම එළු වැටළු පට්ටි වලින් පිරි ඇත මිටියාවක් ධන ධාන්‍යෙන් සපුරාලන සේක ඒවා ප්‍රීතියෙන් ගුල්මත් වී ගීගායයි සරුබිමේ වැටි පැලවූ බීජ මහත්සේ පල දරන්නේ දෙවන දේව ප්‍රකාශනය සුදු පාවුලුතුමන් විසින් රෝමවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි. මේ ජීවිතයේ දුක් වේදනා අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමග කිසිසේත් සැසඳිය නොහැකියයි කල්පනා කරමි. මව ඇති මේ විශ්වයේ උවද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටී. මන්ද විශ්වය ශූන්‍යතාවයට යටත් කළ තැනන් වහන්සේ එසේ කළේ විශ්වයේ කැමැත්තෙන් නොව එසේ යටත් කළ උන්වහන්සේගේම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මව ඇති මේ විශ්වය ජරාපත්වීමේ වහල්කමින් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීමය. මව ඇති මුළු විශ්වය මේ දක්වාම ප්‍රසව වේදනාවෙන් කෙදිරි ගානා බව අපි දනිමු. එපමණක් නොව ආත්මයන්න් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් ඵල ලැබූ අපිද අපේ කායික මිදීම වන
පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුෙන් අප තුලම සසුම්ලමු. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේගේ කෙත ඇතුලේ ඔබයි මමයි වපුරන්නේ මොනවාද? ඒ වපුරනස් වෙන්න තමයි වපුරන දේ තමයි අපිට නෙලා ගන්නට වෙන්නේ. අපි ඒ කෙත ඇතුලේ වචනය වපුරන්නට අද දවසේ උත්සාහ කරමු. සුවිශේෂක මතෙවුතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. එදිනම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන්සේක. අති විශාල සමූහයක් උන්වහන්සේ වෙත රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ. උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින් මෙසේ වදාළසේක. බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මගදිගේ වැටිනි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ. සමහරක් පස තුනී ගල්බිම්වල වැටී පස ගැඹුරු නොවූ බැවින් වහාම පැලවිය. එහෙත් හිරු නැගුණු කල ඒවා දැවී මුල් නැතිවී බැවින් වියලී ගියේය. අන් සමහරක් කටුගස් අතර වැටිනි. කටුගස් වැවී ඒවා යටකර දැමීය. තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක්ද එකකින් සැට ගුණයක් එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරීය. සවන් නැත්තෝ සවන් දෙත්වා. එවිට ශ්‍රාවකයවුත් ඔබ වහන්සවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්ද යසූහ. උන්වහන්සේ මෙසේ උත්තර දුන්සේක. ස්වර්ග රාජ්‍යය පිළිමද අභිරහස ඔබට දන්වා දී ඇත. එහෙත් ඔවුන්ට එසේ දී නැත. යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ. පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ. ඒ හේයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසාද අස අසාත් නොඅසන නිසාද වටහා නොගන්නා නිසාද ඔවුන්ට උපමා මගින් කතා කරමි. මෙසේ යසායාගේ දිවස් කීම ඔවුන් කෙරේ ඉෂ්ටවනු ඇත. එනම් ඔබ අස අසාත් තේරුම් නොගන්නහුය දැක දැකත් නොදක් නොහුය. මේ සෙනගගේ සිත් අඳුරුය. ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම් ඔවුන් ඇසින් බලා කනින් නසා සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මමද ඔවුන් සුවපත් කරමි යනුයි. එහෙත් ඔබට ඇසින් පෙනෙන නිසාද කනින් ඇසෙන නිසාද ඔබ භාග්‍යවන්තය. සැබවින්ම මම ඔබට කියමි. බොහෝ දිවසිවරයන්ද දැහැමි අයද ඔබ දකින දේ දකින්නටත් අසන දේ අසන්නටත් ආශා වූ නමුත් ඔවුන් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත. එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම් ගන්න. යමෙක් රාජ්‍ය පිළිබඳ පණිවිඩය අසා එය වටහා නොගනී නම් ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනි. මගදිගේ වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අයය. පණිවිඩය ඇසූ කෙනෙහිම ඒ සතුටින් පිළිගනිතත් සිත්හි තැම්පත් වී නැති බැවින් මද කලක් පැවත පණිවිඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහාම කෙනෙක් පැකිලී වැටෙති. ගල්බිම්වල වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අයය. පණිවිඩය අසා මේ ජීවිතයේ කරදර වලින්ද වස්තු මායාවෙන්ද පණිවිඩය යටපත් වීම නිසා කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අයය. පණිවිඩය අසා එය වටහාගෙන සිය ගුණයක්ද සැට ගුණයක්ද තිස් ගුණයක්ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අයය. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. මාදර ප්‍රේමවන්තේනි, අපි දවස ඇතුලේ ගොඩාක් පණිවිඩ අහනවා. අපි පණිවිඩ දකිනවා.
අපිට පණිවිඩ පේන්න අපේ ෆෝන්ස් වලට එනවා මේ පණිවිඩ සමහරක් වෙලාවට අපිට එච්චර වැදගත් නැති දේවල් අපි කියවලා ඒක වටහා ගන්නට ඒක මනසේ තැම්පත් කරගන්නට අපි යන්නේ නැහැ සමහරක් පණිවිඩ අපිට ජීවිතේ වැදගත් වෙනවා කියලා අපි හිතනකොට ඒවා අපි සේව් කරගන්නවා පස්සේ වෙලාවක ඒක වටහා ගන්න උත්සාහ කරගෙන සමහරක් පණිවිඩ ඒ මොහොතේ ලැබෙනකොට ඒ මොහොතේට අපිට ජීවත් වෙන්නට උදව් වෙනවා වැදගත් වෙන පණිවිඩ අපි අන්න ඒවා වටහා ගන්නට උත්සාහ කරනවා මාදර ප්‍රේමවන්තේනි අද අපි කවුරුත් හොඳින් දන්න අපි කවුරුත් හොඳින් අපිට එකතු වෙලා තියෙන අපිට ළඟින් තියෙන උපමාවක් තමයි වපුරන්නාගේ උපමාව මේ වපුරන්නාගේ උපමාව අපිට පැහැදිලි මේ උපමාවේ කතා කරන්නේ පණිවිඩය ගැන මොන පණිවිඩයක්ද දේව පණිවිඩය ගැන මේ දේව පණිවිඩය අපි හැමෝටම මේ මොහොතෙත් ඔබ අහගෙනයි ඉන්නේ මේ මොහොතෙත් ඔබ දකිනවා දැන් මේ ඇහෙන දේව පණිවිඩය අද දවසේදී මගේ ජීවිතයට වැදගත් නම් මම මේක හොඳින් අහගන්නවා මේ මටම තමයි කියන්නේ මේ මං ගැන නේද කියන්නේ මම මේ ඉන්න ප්‍රශ්නේ ගැනමයි අද මට වචනේ කියන්නේ අන්න එතකොට අපි මොකද කරන්නේ ඒ වචනේ අහගෙන ඉඳලා මම ගිහිල්ලා මේ බයිබලේ පෙරලලා අද දවසට ඒ සුවිශේෂී මම කියවලා ඒ ඇහුණු වචනේ මම ලකුණු කරගෙන මම මේ වචනේ තදින් අයිති කරගන්නවා මේ මේ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ මම වචනේ වටහා ගන්නට උත්සාහ කරනවා ඒ පණිවිඩය මම අයිති කරගෙන දැන් ඒ පණිවිඩය මගේ ජීවිතයේ ඇතුලේ මම දකින්න පටන් ගන්නවා ඒ පණිවිඩය මම ජීවිතය ඇතුලේ ජීවත් කරවන්න පටන් ගන්නවා හැබැයි මට මේ පණිවිඩය වැදගත් නැත්නම් මට මේක ගැළපෙන්නේ නැත්නම් මේක මංගෙන කියවෙන දෙයක් නෙමෙයි නම් මම මේ වෙලාවේ අර කියපු ක්‍රියාවලියට යන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ අද යෙසායාගේ වචනේ ඇතුළේ අපිට අයිති කරලා දෙනවා මාදර ප්‍රේමවන්තේනි මාමුවින් නික්මෙන වචන මා වෙතම හිස්ව නොපැමින මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරටම ඉටු කරයි. උන්වහන්සේගේ වචනය අපිට ඇහෙන තැන ඒ පණිවිඩය අපි දකින තැන මාදර ප්‍රේමවන්තේනි ඒ වචනේ මහා බලගතුයි ඒ වචනේ සිකුරටම ඒ දේ ඉෂ්ට කරලයි උන්වහන්සේ කියන්නේ මං ළඟට එන්නේ හැබැයි ඒ දේ ඉෂ්ට වෙන්න නම් ඒ බීජය වැටෙන පොළව වැදගත් වෙනවා මොන පොළවේද මේ බීජය වැටෙන්නේ මම සාරවත් බිමක්ද මම කටු ගොඩක්ද මම ගල් බිමක්ද මගේ භූමිය කොහොමද ඒ වැටෙන වචනේ අන්න ඒ විදිහටයි මගේ ජීවිතය ඇතුලේ පළ දරන්නට යන්නේ මාදර ප්‍රේමවන්තේනි ජේසු මෙතන මේ උපමාව ඇතුලේ ලස්සන දිවස් වැකියක් ගන්නවා උන්වහන්සේ කියනවා මේ සෙනගගේ සිත් අඳුරුය ඔවුන්ගේ කන් වැසියත ඔවුන්ගේ ඇස් පියවියත එසේ නොවේ නම් ඔවුන් ඇසින් බලා කනින් අසා සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත ඔබෙත් මගෙත් සිත අඳුරුද අපේ සිත අඳුරු නම් වචනයට මාදර ප්‍රේමවන්තේනි අපි ඇහුවට අර ගල් බිමේ වැටිච්ච අර කටු පඳුරු වල වැටිච්ච බීජ වගේ තියෙවි අපේ සිත ආලෝකමත් නම් සාරවත් නම් එහෙනම් වැටෙන බීජය මාදර ප්‍රේමවන්තේනි ඵල දරනවා කියන්නේ මොකද්ද දිවස් වැකිය කියනවා සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත අපි වචනේ වටහා ගන්න කොච්චර උත්සාහ කරනවද ඒ තරමටයි මගේ ජීවිතය මම තේරුම් ගන්නෙ මගේ සිත හැරෙන්න ගන්නෙ මගේ ජීවිතය ඵල දරන තැනක් වෙන්නේ එහෙනම් උත්සාහ කරමුද මගේ ජීවිතයත් මගේ සිතත් සරු බිමක් කරගෙන දේව වචනේ ඵල දරන කෙත් බිමක් කරගන්නට ඔබ සෑම දිනාටම ජේසු පිහිටයි